ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරන්නට ඕන. වහාම විශේෂඥ කමිටුවක් පත් කරලා එහි අපක්ෂපාතීත්වය තහවුරු කරලා යුක්තිය සාධාරණත්වය රටේ සියලුම ජන කොට්ටාසවලට මතක තියාගන්න මේක එක ආගමක් කේන්ද්‍ර කරගෙන නෙමෙයි මේ වරද සිද්ධ වෙන්නේ සියලුම ආගම්වලට මේ වරද සිද්ධ වෙන්නේ ඒ අවසන් අවස්ථාවේ ආගමික කටයුතු සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කිරීම මේ රටේ මහා ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා විශේෂයෙන්ම වහාම මේ පිළිබඳව පීවරක් ගන්නයි කියලා රජයේ බලධාරීන් සත්‍ය වෙනුවෙන් යථාර්ථය වෙනුවෙන් ඇත්ත වෙනුවෙන් හරි දේ වෙනුවෙන් කිසිම දවසක සමගි ජන බලවේගයේ බිය වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා නිර්දේශ අනුගමනය කරනව නම් මුළු ලෝකෙම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන ඕනෑම රටක මිය යන කෙනෙක්ව ආදානය හෝ භූමි දානය හෝ දෙකෙන් එකක් කරන්න පුළුවන්. මේක මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. සි මුස්ලිම් අය වගේම කතෝලික අයත් මේ භූමි දානය කරනවා. සිංහල අයත් භූමි දානය කරනවා. අද මේ සිංහල බෞද්ධ ඡන්දවලින් ආපු මේ සිංහල බෞද්ධ ආණ්ඩුවට කොවිඩ් නිසා මිය යන සිංහල බෞද්ධ ජනතාවට පාසිකුලේ දෙන්න බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා මේක මුස්ලිම් ජනතාවට විරුද්ධව පමනක් කරපඩන්න මිනිස්සු. බෞද්ධයෙක් හැටියට මට කියන්න තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනිකුත් ආගම්වලට අනිකුත් ආගම්වල සිරිත් විරිත්තරට ගරු කරන්න කියලා. ඉතින් එච්චරයි මේක සරල දෙයක් බෞද්ධය හැටියට බුදුන් වහන්සේ කීප වතාවක්ම දේශනා කරලා තියෙනවා අනිකුත් ආගම්වලට අනිකුත් ආගම්වල සිරිත් විරිත්තරට ගරු කරන්න ඕන කියලා. ඉතින් අපි රජයට කියන්නේ මේ රටේ මුස්ලිම් ජනතාව මේ රටේ අවුරුදු දහස් ගණනක් ජීවත් වෙලා ඉන්නවා. ඉතින් ඒ අයගේ සිරිත් විරිත්තරට ගරු කරන්න කියලා මම මේ හරි අද දවසේදී මේ විරෝධතාවයේ පැවැත්වෙන්නේ විශේෂයෙන්ම මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන කාරණාවට අපි විරෝධය පළ කරන්න තමයි මේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම තමන්ගේ මෘතදේහ තමන්ගේ ඥාතියගේ තමන්ගේ සහෝදරයාගේ මරණය සිද්ධ වුණයින් පස්සේ තමන්ට කැමති ආකාරයට තමන්ගේ ආගමානුකූලව මේ තමන්ගේ මරණ භූමදානය කරන්න හරි ආදාහනය කරන්න හරි තමන්ට කැමති විදිහට ඒක කරන්න ඒක මානව හිමිකමක් ඒක මානව අයිතියක් ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වලා තියෙන්නේ ආගමික චාරිත්‍රානුකූලව තමන්ට කැමති විදිහට තමන්ගේ දේහයන් භූමදානය කිරීම හෝ තමන්ක ඒක පුච්චීම සඳහා කරන්න පුළුවන් කියන කාරණාව. නමුත් අද වෙනකොට මේ රට ශ්‍රී ලංකාවේ විතරක් අනිත් රටවල් හැම එකක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති වලට අනුකූලව ගිහිල්ලා ඒ ආකාරයෙන් භූමදානයන් සහ ඒ ආදාහනයන් සිද්ධ කරද්දී අපේ රටේ විතරක් මේ තනිකරම ආදාහනයට විතරක් මේක සිද්ධ කරලා තින්නේ අත්‍යවශ්‍ය වශයෙන්ම පරිගැනීමක් විදියට තමයි අපි දකින්නේ. ලංකාවේ ලෝකෙ කොහෙවත් නොවන සිදුවීමකට ලංකාව මුහුණ පාලා තියෙනවා. මම හිතනවා ලංකාවේ අපි බලාපොරොත්තු වෙච්ච නායකත්වය මෙන්තර ලංකාව විශාල අමුවේ විහිළුවක් බවට පත් කරලා තියෙනවා. තමන්ට තියෙන ආගම තමන්ට තියෙන විශ්වාසය කෙසේ වෙතත් පැනි පොවල රටේ මිනිස්සු රවට්ටන්න හදන ආණ්ඩුවකට පත් කරලා තියෙනවා. හැබැයි ජනතාවට අද අවිශ්වාසයක් තියෙනවා. අද මේ කොරෝනා දෙවැනි රැල්ල මැඩපවත්ව ගන්න බැරුව ආණ්ඩුව විශාල අර්බුදයක ඉන්නවා. තුන්වෙනි රැල්ල මීට වඩා හපන් වීමට ඉඩ තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මරණ වෙනවා නම් අඩුම ගානේ තමන්ගේ හිතවතේ තමන්ගේ පවුලේ ඥාතියෙක් ඔවුන්ට ඔවුන්ගේ අවසන් ගමන් යන්නේ අවසාන අයිතිය දෙන්න ඕනේ. කතෝලික වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේක ජාතිවාදී විදියට බලනවා නම් මේ සම්බන්ධයෙන් රටේ මිනිස්සු එකතැනකට නැගිටින්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේක අපි අතරේ විශාල වෙනසක් ඇති කරගන්න ඕන තැනක්. මේකට අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේක ආණ්ඩු පෙරලන කුමන්ත්‍රණේ. නමුත් ආණ්ඩුව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි ඉල්ලන හඬ නගන අවස්ථාවක්. ඒ නිසා ඔබ සියලු දෙනාගේම ඉල්ලනවා මේ පැනිපෝන ආණ්ඩුවට විරුද්ධව මේ මිනිසු රවට්ටන විද්‍යාව වෙනුවට මිත්‍යාව ගේන මිනිසුන්ගේ මතය වෙනස් කරන ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙන්න මේක මිනිසුන්ගේ අයිතියක් කියන එක අපි ඉල්ලීමක් කරනවා.